සුබ දවසක් හැම දෙනාටම. ඉතින් ඔන්න අදත් අපි ඔබට වැදගත් වන අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද අපේ වීඩියෝ එකේ මාතෘකාව තමයි ටිම් ෆ්ලෙක්ස් පණුවන් ඇසුරුම් කිරීම සහ ප්‍රවාහණය කිරීම සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණය තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව වුණේ බොහෝ පිරිසක් මේ පණුවන් නිෂ්පාදනය එහෙම නැත්නම් ටිම් ෆ්ලෙක්ස් පණුවන් නිෂ්පාදනය ව්‍යාපාරයක් විදිහට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට විශේෂයෙන් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේ අරගෙන ආවේ. ඉතින් අපි මේ වීඩියෝ එකේදී ඔබට කියලා දෙනවා ඔබ හදාගන්න පණුවන් ඔබගේ ගැනුම් කරුවා එහෙම නැත්නම් කස්ටමර්ට ඔයාගේ ෆාම් එකේ ඉන්න කොහොමද මේක හරියට ඇසුරුම් කරලා ට්‍රාන්ස්පෝර්ට් කරගන්නේ එහෙම නැත්නම් ප්‍රවාහණය කරගන්නේ කියලා. මේ පණුවන් ඇසුරුම් කිරීම සඳහා අපට ක්‍රම දෙකක් භාවිතා කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි අපට කාඩ්බෝඩ් පෙට්ටියක පස් දාලා ඇසුරුම් කරන්න පුළුවන්. මේ විදිහේ කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන ඒකට මේ වගේ පොලිතීන් එකක් දාගන්නවා. පොලිතීන් එක දාගෙන ඒක උඩට අපි මේ විදිහට මේ වගේ කුඩා පෙට්ටියකට නම් 5 කිලෝ එකක් විතර මතු පිට 5 කිලෝ එකක් විතර මේ විදිහට තුනී කරලා අසුර ගන්නවා. මේ විදිහට හදාගත්ත පෙට්ටියට අපි දැන් පණුවන් ඇසුරුම් කරන්නයි හදන්නේ. ඒකට දැන් අපි මේ අපේ ටැංකියේ ඉන්නේ ටිබුලෙක්ස් පණුවන්. ඉතින් මේකෙන් අපිට මේ විදිහට අස්වැන්න නෙලාගෙන එහෙම නැත්නම් මේ විදිහට පණුවන් එකතු කරගෙන අපි මේ මතු පිට පස් දාපු මේ පෙට්ටියේ පස් උඩට මේ විදිහට දානවා. ඇතරම මේක දැන් අපට පිරිසුදු කරලා දාගන්න ක්‍රමයක් ගැන මම කලින් වීඩියෝ එකකදී කතා කරා. ඒ කියන්නේ ගොඩක් මඩ තියෙනවා නම් ජරාව තියෙනවා නම් අපට පිරිසුදු කරලා ගන්නත් පුළුවන්. එහෙම අරන් මේක දාගන්නත් පුළුවන්. ඇත්තට මෙතන ලොකුවට පිරිසුදු කිරීමක් අවශ්‍ය නොවන හින්දා තමයි අපි මේ කෙලින්ම මේ පෙට්ටි ඇසුරුම් කිරීම කරන්නේ. මොකද මෙතන සම්පූර්ණයෙන්ම ඉන්නේ පණුව. මඩ මිශ්‍ර වෙලා නැහැ. ඉතින් මේගොල්ලෝගේ අර කෑම කොටස් කීපයක් දකින්න තියෙන ඒවා තමයි මේ අතින් ඉවත් කරේ. ඉතින් මේ වගේ පණුව මේ විදිහට අරගෙන මේ පස්මතු පිටට දානවා. සාමාන්‍යයෙන් මේ පෙට්ටියට පණුව කිලෝ එකක් විතර අපිට දාන්න පුළුවන්. ඔබ මේ වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක් නම් අපි ටිබුල් ෆ්ලෙක්ස් පණුවන් හදාගන්න විදිහ ගැන වීඩියෝස් දෙකක් අපි කලින් කරා. ඒ වීඩියෝ දෙකම ඉතාම වැදගත් ඔබට. මොකද මේ පණුවන් හදාගන්න විදිහ මුලේ ඉඳලා සරලව අපි එකෙදි කියලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ වීඩියෝ දෙකත් බලන්න කියලා හැම දිනාටම මතක් කරනවා. ඒ වීඩියෝ දෙකේ ලින්ක් දෙක මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. පණුව ටික දාලා ඉවරුනාට පස්සේ අපි මේ විදිහට පොලිතින් එක ඇතුළට සැහැල්ලුවෙන් හිටින විදිහට මේ විදිහට නවල තියාගන්න. වැඩිය තද කරන්නේ නැහැ. ඊට පස්සේ අපි පෙට්ටියේ පියන වහලා මේකට රබර් බෑන්ඩ් එකක් දාලා මේක සීල් කරගන්නවා. දැන් බලමු අපි අනික් ක්‍රමේ කොහොමද කරන්න කියලා. ඒකෙදි කරන්නේ පොලිතින් බෑග් එකකට වතුර දාලා වතුරේ තමයි මේ පණුව ටික අරගෙන යන්නේ. ඉතින් ඒක කරන්නේ මෙන්න මේ විදිහට. මේ සඳහා භාවිතා කරන්නේ අඟල් 18ක් විතර පළල තියෙන පොලිතින් එකක්. මේ පොලිතින් එක ඩබල් දාලා අරගෙන තියෙන්නේ. මොකද ඔක්සිජන් ගන්නකොට පුරන්න පුළුවන්. එතකොට මේකෙන් සාමාන්‍ය අඩි 3ක විතර උසට හිදින විදිහට මේ බෑග් එක හදා ගන්නවා. ඒ හදාගෙන ඒ බෑග් එකෙන් 3න් එකක් වෙන විදිහට වතුර පුරව ගන්නවා. ඉතිරි 3න් දෙක අපි වාතය තියෙන විදිහට තමයි හිස්ව තියන්නේ. ඉතින් ඊට පස්සේ අපි අපේ ටැංකියේ ඉන්න පණුවන් මේ විදිහට මේකට දානවා. සාමාන්‍ය මේ බෑග් එකට අපිට පණුව මේ වතුර ප්‍රමාණයට 90 කිලෝ එකක් විතර දාන්න පුළුවන්.
මේ බලන්නකෝ මේ ටැංකියෙන් කෙලින්ම ගත්ත පණු ගුලිය. ඉතින් මේකේ පිරිසිදු කරන්න කිසිම දෙයක් නැහැ. මේකේ ඉන්නේ සම්පූර්ණම පණුව. මඩ ජරාව මුකුත්ම නැහැ. ඒ හින්දා තමයි අපි මේක කෙලින්ම අපේ පැකින් එකට ගත්තේ. දැන් අපි පණුව ටික දාගෙන ඉවරයි. දැන් අපි මේ ඉතුරු ටිකට ඔක්සිජන් ගහ ගන්න හදන. මේකට පාවිච්චි කරන්න ඕන මෙඩිකල් ඔක්සිජන්. ඉතින් මේ ඔක්සිජන් අපි ඉතිරි 3/2 ප්‍රමාණය පිරෙන්න ගහ ගන්නවා. ඊට පස්සේ ගැටයක් දාලා මේක හොඳට සීල් කර ගන්නවා. මේ විදිහට හොඳින් ඇසුරුම් කරගත්තට පස්සේ ලංකාවේ ඕනම තැනකට ඔබට මේක ප්‍රවාහණය කරගන්න පුළුවන්. ඔබගේ පාරිභෝගික අතර යවන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ විදිහට පැක් කරගත්තට පස්සේ අපට පැය 6ක් 8ක් අතර කාලයක් කිසිම ගැටලුවක් නැතුව මේගොල්ලෝ මේ ඇසුරුමේ තියාගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ ඒ වගේ ප්‍රවාහණය කරගත් අපේ අර මුලින් ඇසුරුම් කරගත්ත පෙට්ටිය. ඉතින් මේක මේ පැය 7කට පස්සේ තමයි මේ අපි ප්‍රවාහණය කරගත්තට පස්සේ අදාළ ස්ථානියට ගියාට පස්සේ මේ තියෙන විදිය ඔබට පෙන්වන්න හදන්නේ. දැන් බලන්නකෝ මේකේ ඇසුරුම ඉවත් කරාම අපට අර පණුව ටික ඉතාම ලස්සනට අර පස් උඩ ඉන්නවා දකින්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙලා නැහැ මේගොල්ලොන්ට. ඒගොල්ලෝ පස් මතු පිට ඉතාම හොඳින් විසිරීලා මේ විදියට අපිට දකින්න පුළුවන්. එහෙනම් අපි අද වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. මේ සම්බන්ධව තියෙන ඕනෑම ගැටලුවක් කමෙන්ට් එකක් විදියට පහලින් දාන්න. ඒ වගේම අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතන නම් ලයික් එකකුත් දාන්න. ඒ වගේම channel එකත් subscribe කරලා තියාගන්න. bell icon එක අනිවාර්යයෙන්ම click කරලා තියාගන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එකක් එනවා. එතකොට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. එහෙනම් හැම දිනාටම සුබ දවසක්.